কন্ডাক্ট আপনি মে পাড় মে ইগনে গাছতে গিয়ে সাথে আপনি ইগনে গাছতে মে অনারক্ষিত স্থান অনারক্ষিত অবস্থা অনারক্ষিত স্থান ইগনে গাছতা এভানি ট্যাং বলি আরক্ষা হবে আপে বাঘ কি মানে দেখ আপনি অনারক্ষিত স্থান দেখ ওরা দান না মানে মে বাঘ স্থান বলে গমন করেন এক ভয়ানক මේ වගේ අවස්ථාවලදී අපි එතන මඟ හරින්න ඕනේ. එතකොට දැන් ඒ වාලි ඉගෙනගෙන තියෙන්නේ. දැන් මේ මේ පාඩම අපි ඉගෙන ගන්න ඔයාලට ආරක්ෂා වෙන්න. නේද? අනුතුරක් සිදු නොවි ආරක්ෂා වෙන්න. ඒ කියන්නේ එක්කෝ නිවස ඇතුලේදී එහෙම නැත්නම් නිවසේ එළියේදී පාසලේදී ඔයාලා යන එන තැනනේ ඒ හැමතැනදීම අපි ආරක්ෂා වෙන්න තමයි මේ පාඩම ඉගෙන ගන්න. ඒක තමයි වැදගත්. දැන් මේ පාඩම ඉගෙන ගත්තට පස්සේ අනතුරු සිද්ධ වෙන්න බෑ. නේද? දැන් ඔයාලා දන්නවා ඒතර මේ අනාරක්ෂිත ස්ථාන මොනවද කියලා. දැන් ඔන්න උදාහරණයක් විදිහට ගේට්ටුවක් නොමැතිව තියෙන දුම්රිය හරස් මාර්ගය. දැන් ඔයාලට ඇත්තට දුම්රියක් නේද? පාරවල් ඇත්තට මේ මුණ ගැහෙන්නේ නෑ. නේ? නමුත් සමහර ප්‍රදේශවල ඒ වගේ ස්ථාන තියෙනවා. දුම්රිය ගේට්ටුවක් නෑ, නුරකාරයෙක් නෑ ඒතන. එතකොට එහෙම වුණාම දුම්රියක් එනවද නැද්ද කියලා බලන්න ඕන නේද? එතකොට දුම්රියක් ගොඩාක් වේගෙන් එන්නේ. ඒ වගේ මේ එන අවස්ථාවක අපි මේ පාරහරන මාරු වෙන ගියොත් අනතුරක් සිද්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන් වාහන වලින් යනකොට. නේද? ඒ වගේ අපි ඒකේ තව පින්තුර ටිකක් බලමුනේ. පින්තුර මේ බලන ගමන් පොඩ්ඩක් කතා කරමු. සයිට් මම පෙන්නන්නම්. ने අකුරු අවස්ථාවකදී මහණේ ගමන් බිමන් යාම නේද අකුරු කියන්නේ ඉතාම භයානක අනුතුරු සිදු වෙන පුළුවන් අවස්ථාවක් නේද දැන් ඔය කොරෝනා වලිනුත් දවසකට දැන් ඔයාලා දන්නවා ලංකාවේ නේද 20කට වැඩි ගණනක් ගියේ යනවා ඉතින් අකුරු කියන්නේ මේ සමහරලාට ඊටත් වඩා භයානක වෙන්න පුළුවන් ඒ අකුරු සහිත කාලවල මේ ගොඩාක් මිනිස්සු අකුරු වලින් අනුතුරු සිද්ධ වෙලා ගියේ යනවා ඒක නැත්තම් වෙනත් මේ අනතුරු සිද්ධ වෙනවා මේ තුවාල සිද්ධ වෙනවා ඇඟ පිලිස්සෙනවා ඉතින් ඒ වෙන්නේ අපි බේරෙන්නේ කොහොමද අකුණු වෙලාවක දැන් මොකද අකුණක් ගහන වෙලාවක අපි අනිවාර්යයෙන්ම මේ පොළවත් එක්ක තියෙන සම්බන්ධය ඒ කියන්නේ අපි පොළවේ නේද කකුල් දෙක තියලා ඉන්නවනම් ටිකක් භයානකයි විශේෂයෙන්ම එලිමහන් තැනක මිදුලේ පිට්ටනියක ක්‍රීඩා පිටියක නේද ගොවිපලක අපිටම ගස් නැති තැනක එලිමහන් තැනක් කියන්නේ ඒ වගේ තැනනේ නේ ඒ වගේ තැනක පිටින් ඉතාම බයයි ඒ මොකද අකුර නිතරම හොයන්නේ උසම තැන නේද ඒක අකුර පොළවට එන්නේ ඉතින් සමහර වෙලාවට පොළවට එන්න බෑ පොඩි අකුරු වලට ලොකු අකුරු පොළවට එනවා ඒ පොළවට එනකොට එන්නේ මොකක් හරි හරහා තේරුණාද එක ගසක් කරා ඒ හරි ගසක් වැටු මිනිහෙක් හිටියොත් එහෙම මොකද වෙන්නේ? ඒතර මිනිහේ කරහා තමයි අකුරේ. මම ඒක ඔයාලට පොඩ්ඩක් විස්තර කරන්නම් මේ පින්තූරෙදි. දැන් අපිට මේ වගේ පොළොව. දැන් අකුර මේ වලාකුළු ඉන්නේ එන්නේ නේද? ඔව් මේ විදිහට අකුර එනවා මේක පොළොවට යන්න තමයි එන්නේ. නේද? නමුත් මේ පොළොවට යන්න කලින් අපිට මේ හරි ගහක් තිබුණොත් එහෙම එතකොට මේ ගහ හරහා පොළොවට සම්බන්ධ වෙන්න පුළුවන් අකුරද
එතකොට ඒ ගහ ගහ විනාශ වෙනවා ඉතින් නේද? ගහ පිලිස් වෙනවා ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අපිට මේ හැම ගහන්නේ එලිමහන් තැනක මිනිස්සෙක් හිටියොත් එහෙම මොකද වෙන්නේ? දැන් ඔයාලා ක්‍රීඩා කර කර ඉන්නවා. අකුණු ගහන වෙලාවට නැත්නම් උගුරේ වැඩ කර කර ඉන්න ගොවියෝ. එහෙම නැත්නම් තේ දළු කඩ කඩ ඉන්නවා. නේ? එහෙම නැත්නම් විදුලියේ ඉන්නවා. ඒ ඉන්න වෙලාව අකුණක් කරනවා. එතකොට ඔයාලේ විසහරහා තමයි ඔළුව හරහා තමයි පොළවට යන්නේ. එතකොට අනිවාර්යයෙන්ම කියනවා නේද? එහෙම නැත්තම් පිලිස්ස. ඒ අන්න එක තමයි භයානකම. නේ? එහෙනම් අපි අකුණු ගසන වෙලාවක අනිවාර්යයෙන්ම ගිය ඇතුලේ ඉන්නවා. ගිය ඇතුලේ හිටියා. අව පුතුඩක වාඩි වෙලා නේ. ඒ වගේ උස තැනක ඉන්නෝන් නැත්තම් ඇඳ උඩ නේද? ඒ වගේ තැන්වල ඉන්නෝන්. ඒ වගේම අකුණු වෙලාවකදී අපි අර ස්විච් ඔක්කොම ඔෆ් කරන්න ඕනේ. විදුලිය විසන්ධි කරන්න ඕනේ. ඒවා විසන්ධි වුණාට අපි විසන්ධි කරනවා නම් වඩා හොඳයි නේ. විදුලියෙන් වැඩ කරන දේවල් වලින් අපි වැඩ කරන්නේ නැහැ අකුණු වෙලාවට. එහෙම උනොත් එහෙම අපිට එතනිනුත් හානියක් සිද්ධ වෙන්න පුළුවන්. හරි තේරුණාද? ඔලියා ගන්න එපා. මේ අහගෙන ඉන්න. තව එකක් තමයි මේ වාහන තදබදයක් තිබෙන අවස්ථාවක පාරහරහා මාරු වෙන උත්සාහ කරේ. එහෙම. එතකොටත් අපිට අනුකූලක් සිද්ධ වෙන්න පුළුවන්. වාහන තදබදයක් තියෙන. ඒතකොට මිනිස්සු නිතරම බලන්නේ වාහන වල රියදුරෝ කොහොමද යන්නේ කොහොමද යන්නේ කියලා. එයාට කලබල. නේද? ඒ වගේ වෙලාවක අපි පාරහරහා මාරු වෙන උත්සාහ කළොත් අනුකූලක් සිද්ධ වෙන්න පුළුවන්. නේද? දුම්රියක් දැක දැක දුම්රිය පාරහරහා මාරු වෙනවා කි. එතකොටත් අනුකූලක් සිද්ධ වෙන්න दुमरिया මේ අපි පාරේ වම් පැත්තේ ගියොත් එහෙම තව දෙකම යන්නේ වම් පැත්තේ නේද? එතකොට අනිකුත් සිද්ධ වෙන්න පුළුවන්. අනිකුත් සිද්ධ වෙන්න පුළුවන් මේ ඉඩකඩ වැඩි නේද? ප්‍රතිඥා පත්තු කිරීම එකක් බයන්නකයි. දැන් උත්සව කාට අපි ප්‍රතිඥා පත්තු කරන්නේ නේද? සමහර අතීතියම් පත්තු කරන සමහර උඩ දානවා. මේ සමහර විට ඒ වැන අනිකුත් සිද්ධ වෙන්න පුළුවන් මොකද ඔය අවුරුදු කාලෙට එහෙම රතිඥානතුරු වලින් තුවාල වෙලා ගොඩාක් වෙයි රෝහල් දතේ නේද? උසය බයනකයි රතිඥා පත්තු නොකරන තරමින් හොඳයි නේද? ඒ වගේ අනුතුරු සහිත අවස්ථා නේද? ඔයාල ටිකක් ඉඳලත් ඇති සමහර ඒවා පින්තූර ඔයාල අලවලා ඇති නේද? right අපි අද කතා කරන්නේ වෙන මාතෘකාවක්. ඒත් ඔය ප්‍රධාන මාතෘකාවේ කොටසක්. හොඳයි. අනුතුරු වලින් ආරක්ෂා වීමට මොනවද කරන්න පුළුවන්? දැන් අපි හිතමු දැන් ඔන්න අපි දන්නේම නැහැ අනුතුරක් සිද්ධ වෙනවා. නේද? සමහරවල්ලාට එහෙම වෙන්න පුළුවන්. ඉතින් පුතේ අනුතුරෙන් සිද්ධ වෙන හානිය අඩු කරගන්න අපි මොකද කරන්නේ? හානිය අවම කරගන්න. නේද? අපිට කරන්න පුළුවන් දේවල්. දැන් සමහරවිට බල්ලෙක් සපා කරනවා. ඉතින් බල්ලෙක් සපා ගෑවට පස්සේ ඒ අනුතුරේ අපිට අපේ කකුලට හරි අතට හරි තුවාල සිද්ධ වෙලානේ. දැන් ඊට පස්සේ සමහර බල්ලෙක් සපා ගෑවම ඒ සපා ගාව බල්ලාට ජල බීතිකාව කියන රෝගේ තිබුණොත් එහෙම අපිට ජල බීතිකාව හැදෙනවා නේ. ඒ තුවාල ළඟ පුද්ගලයාට ජල බීතිකාව හැදෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම ඒක තවත් නේද බරපතල වැඩි වෙනවා. එනිසා අපි බලන්න ඕනේ දැන් මේ අනතුර සිද්ධ වුණා. ඒ අනතුරේ කොහොමද ගැලවෙන්නේ දැන්? නැත්නම් හානිය අවම කරගන්නේ කොහොමද? නේද? ඒකට අපිට කරන්න ඕන දේවල් මොනවද? අපි හිතමු තව වෙලාවකදී මෙහෙම කලන්තයක් හැදෙනවා. කලන්තයක් හැදුනහම අපි අපේ අනතුර සිද්ධ වෙන බලා බිමට එකපාර වැටෙනවානේ. ඒ වෙන් කොහොමද අපි ගැලවෙන්නේ? නැත්නම් අනුතර හානිය අවම කරගන්නේ කොහොමද? ඔන්නෝ අපි කතා කරමු. හොඳයි අපි මාතෘකාව ලියලා බලමු මුලින්ම.
මාතකාව මුලින්ම ලියා ගන්නනේ. ඊට පස්සේ අපි සාකච්ඡා කරමු. අනතුරු වලින් ආරක්ෂා වීම. අනතුරු වලින් ආරක්ෂා වීම. ලියා ගන්න ඕනද? ඔව් මාතෘකා ලියා ගන්න. ලිව්වද? හොඳයි දැන් අහගෙන ඉන්නකෝ. ඔන්න අනතුරක් මම කියනවා. එකක් තමයි මේ පාදයකට සර්පෙක් දෂ්ට කරනවා. දැන් අපි හිතමු ඔන්න ඔයාලා රෑට තමයි සර්පේ වැඩිපුර ඉන්නේ නේද? කැලෑ පාරට ගමන් කරනකොට පාදයට සර්පෙක් දෂ්ට කරනවා. අපි හිතමු එහෙම අනතුරක් සිද්ධ වුණා කියලා. දැන් Tamanට හරි යාළුවෙකුට හරි ඒ වගේ අනතුරක් සිද්ධ වුණා. विष अंगपुरा विष ගමන් කරනවා. ඒකට අපි කියනවා විෂ ශරීරගත වීම කියලා. විෂ ශරීරගත වීම. එතකොට මරදිවිනේ. ඔව් පුතේ ඉතින් ඔයාලා මයික් එක මියුට් කරගෙන අහගෙන ඉන්නකෝ. දැන් ඔයාලත් මේක අස්සේ කතා කරනකොට පැහැදිලි වෙන්නේ නැහැ එතකොට. හොඳේ. රයිට්. දැන් මම මොකද කිව්වේ? පාදයකට සර්පෙක් දෂ්ට කරාට පස්සේ සිද්ධ වෙන්න පුළුවන් හානිය මොකද්ද? විෂ ශරීර ගත වෙනවා. ඒ සර්පයාගේ විෂ ශරීර ගත වෙනවා. නේද? රෝහල් ගත වෙන්න සමහර වෙලාවට සිද්ධ වෙන්න පුළුවන්. නේද? ඒ වගේම අධික වේදනාවක් ඇති වෙනවා. දැන් සර්පේ දෂ්ට කරාම ලොකු වේදනාවක් එක ඉදිමෙනවා නේ. තුවාලයක් හැදෙනවා. ලොකු වේදනාවක් ඒක අපිට. ඒ වගේම සමහර වෙලාවට අවසානයේ මරණය පවා අත් වෙන පුළුවන්. නේද? දැන් විෂ ගොඩාක් කියලා සතු විනෝ ණය පොළඟා मरने अधिक वेदना आरक्षा कर රැකා රැලි මහනේ ගමන් කරන විට විදුලි බන්ධමල් රැගෙන යෑම අන්න හරි වෙරි ගුඩ් රැ අපි හෝ එලි මහනේ යනකොට විදුලි බන්ධමක් අතැතුව ගමන් කරා නේද විදුලිය රාත්‍රි කාලයේ ගමන් කරනවා සුදුසු පාවලන් පැලඳගෙන යන්න පුළුවන් කැලේ එහෙම යනවා අර බූට් සපත්තු ගොඩක් කලන් කපුවට මේ දස්ත කරන්නේ බූට් සපත්තු සපත්තු ගන්න සපත්තු නේද ඒ වගේම එලි මහණේ අනාරක්ෂිත තැන් වල අපි ගමන් කරනකොට විමසිල්ලෙන් තොරව විමසිල්ලෙන් ගමන් කිරීම හොඳයි නේද? හයි අපි දැන් මේක පොඩි වගුවක් වගේ එකට ලියමු. දැන් ඔයාලා මාතෘකාව ලියලානේ තියෙන්නේ. හයි අපි මේක වගුවක ලියමු. නේද? හොඳයි. ඔයාලත් මාත් එක්ක වගුව අදින සූදානම් වෙන්න.
රූලක් අරගෙන මේ තීරුව ටිකක් පොඩි. මේ තීරු දෙක ටිකක් ලොකුවට තියන්න. හොඳේ. අනතුර අනතුර කියන තීරුව ටිකක් පොඩියට තියන්න. පළල. Penaser. Pena. Sidhu viya haki haaniya araksha vimata කල හැකි දෙ right පළවෙනි එක සර්පයෙකු දෂ්ට කිරීම සිදුවිය හැකි හානිය මොකක්ද? එක හානියක් තමයි විෂ ශරීරගත වීම. තවත් හානියක් තමයි අධික වේදනාව. තවත් හානියක් තමයි මරණය. ඔන්න හානි. ආරක්ෂා වීමට කළ හැකි දේවල් මොනවද? සුදුසු පාවන් පැළඳීම. එකක් තමයි සුදුසු පාවහන් පැළඳීම. විමසිලිමත්ව ගමන් කිරීම. විමසිලි විමසිලි මක්ව ගමන් කිරීම. ඒ කියන්නේ අව රැට එහෙම යනකොට විමසිල්ලෙන් ගමන් කරනවා. නැත්තම් තව එකක් කරන්න පුළුවන්. විදුලි ආලෝකයක් රැගෙන ගමන් කිරීම. يعني විදුලි පන්දමක් නේද? එහෙම නැත්නම් වෙන බල්බ් එකක්, ටෝච් එකක්, වෙනත් විදුලි ආලෝකයක් නේ අරගෙන ගමන් කිරීම. Thank you.
ඒක හරි. දෙවැනි එකට යමු. දෙක. අතපිලිස්සීම. ඔව් දෙවැනි එක අපි ලියමු. මොනවා හරි වාදනයකට රප් වෙච්ච වාදනයකට අතපිලිස්සීම. අතපිලිස්සෙනවා. සිදු විය හැකි හානි මොනවද පුතේ? තුවාල ඇතිවීම නේද? තුවාල ඇතිවීම සමහරණියක් තමයි. වේදනාව. වේදනාව කොහොමද අත පිලිස්සුනාම වේදනාව නේද? ලොකු වේදනාවක් ඒ. ආරක්ෂා වීමට කරන්න පුළුවන් දේ මොනවද? ඒ වගේ දේවල් වලින් රත්තු දේවල් ඇලීමට. ඔ අපි රත් වෙච්ච දෙයක් අල්ලනකොට කොහොමද අල්ලන්නේ? නිකම් අතින් අල්ලනවද? නෑ නේද? සුදුසු රෙදි කඩක් රැගෙන අල්ලන. රෙදි කැබැල්ලක් තියලා අල්ලන්නේ නේද? රෙදි කඩක් ඇලීමට. රෙදි කඩක් භාවිත කිරීම. අඩුවක් භාවිත කිරීම. යකඩ හරි මොනව හරි අඩුවක්. හැබැයි සමහර දේවල් යකඩ අපි හිතමු බටයක් යකඩ බටයක් රත් කරොත් එහෙම ඒක අල්ලන්න යකඩ අඩුවක් ඕන. තුන. බල්ලෙකු සපා කෑම. දැන් ඔයාලා ලියන ක්‍රමේ දන්නවනේ. නේ ඉතින් දැන් ඔයාලා ලියන්න පුළුවන්. සිද්ධ වෙන්න පුළුවන් හානිය මොකක්ද? මෙතන හානි ටික ලියන්න. ආරක්ෂා වීමට කළ හැකි දේවල් මෙතන ලියන්න. හොඳයි ලියන්න බලන්න. මේ ටික විතරයිද? ඔව් තුන්වෙනි එකට ඔයාල තනියම ලියන්න ඕන. බල්ලෙකු සපා කෑම. බල්ලෙකු සපා කෑවහම සිදු වෙන්න පුළුවන් හානි මොනවද? ඒ තුවාල ඇති වෙනවා, වේදනාව ඇති වෙනවා. ඒ වගේම තමයි නේද? රෝහල් ගත වෙන්න සිද්ධ වෙන්න පුළුවන්. සමහර විට බෙහෙත් විදිනවානේ. බල්ලෙකු සපා කෑවහම ඉන්ජෙක්ෂන් දෙනවනේ නේද? ඒතරත් වේදනාවක් ඇති වෙනවා. බෙහෙත් විදිනකොට ඔයාලා බයයිනේ. එහෙනම් ඉතින් ඒ වගේ දේවල් වලින් ආරක්ෂා වෙන්න අපිට මොනවද කරන්න පුළුවන්? ආරක්ෂා වීමට කළ හැකි දේවල් එකක් කල්පනා කර ලියමු.
හතරවෙනි එක ඔයාලා යටට ලියන්න ඕනේ මම ඊට මැද නිසා උනේ කියන්නේ හතර දියගිලීම හතර අපි ලියමු දියගිලීම ඒවටත් සිදුවිය හැකි හානිය ලියන්න ආරක්ෂා වීමට කළ හැකි දේවල් ඔයාලා තනියම ලියන්න ඕන කල්පනා කරන්න මේ මේ තුන පුතේ තුන වසරේදී මම කරලා තියෙන්නේ හොඳේ තුන වසරේදීත් අපි ඒක ඉගෙන ගත්තා පහ පස්වෙනි එක අකුරු අනතුරක් සිදුවීම අකුණු අනතුරක් සිදුවීම ඒවට ඔයාලා තනියම ලියන්න ඕන දැන් ලියන්න එපා ඒක හොර බල්ලෙක් ඇවිත් අධික වේදනාව හරිනේ හරි හරි හතර පහ දැන් ලියන්න එපා ඒවා ගෙදර වැඩක් ඉදිරිය තියාගන්න හෝම්වර්ක් විදියට තුන ගන්න දැන් ලියන්න ඕන මේ බල්ලෙක් කපා ගෑවම එකකින් ආරක්ෂා වෙන්න මොනව කරන්න පුළුවන්? අපහන් දාන ඕදෙන. අදාළ කීම තියාගෙන බෙහෙත් ස්පීතාලේ ගිහින් බලන්න හදා ගන්න. බලන්න හොඳයි. right. අතර පහ ලියන තියන්න හෝම්වර්ක් එකක් විදියට හොනේ හයි දැන් මම මේ කියන දේ ටිකක් අහගන්නකෝ ලෙක් කෑම හොඳයි මම මේ හරියට આવට කමක් නැහැ නේද කෑවා ඔව් මේ ලෙක් කෑවහම ආරක්ෂාව වීමන කලක්දී හරි දැන් ගෙදරදී ඉතුරු ටික කරන්න හොඳේ හොඳයි දැන් මම කියන දේ අහගෙන ඉන්නකෝ සර් මම කියවහන ආරක්ෂා වීමට කර හැකි දේ පුළුවන් ඒ මොනවයි ඔව් ආරක්ෂා වීමට එතකොට ඒවට අපි ලියන්න වෙනකොට දැන් ඔය සපාකන සුනකයන් සිටින තැන් වලින් ගමන් නොකිරීම නේද නැත්නම් විමසිල්ලෙන් ගමන් කිරීම දැන් සමහර පොල්ලක් අතේ තියාගෙන යනවා ඒ මොනොත් එහෙම වැඩිපුර කන්න පුළුවන් बाल पास दुआ समहार दुआ पटांग बाल देख
එතකොට දුවනකොට කොහොමද බල්ලා පිටිපස්සෙන් එනවා කියලා නෝ නේද ඒ දෙකම සපා කෑම වැඩි වෙන හේතුවක් පොල්ලක් අතේ තියාගෙන යාමයි දිවිමත් බල්ලෙක් දැක්කම තමයි දුවන ඒක කරන්න හොඳ නැති ඒක එතකොට ඔයාලා ඒක කරන්න ඕන ලියන්න ඕනේ මොනවද එවැනි බල්ලෙක් සපා කන දැන් බුරණ නැත් අපිට සපා කන බල්ලන් සිටින තැන් මගහැර ගමන් කරන නේද මේ ඊට මගහැරලා ගමන් කරන්න හොඳයි දැන් මේක අහගෙන ඉන්නකෝ ඔන්න කවුරු කතා කරන්න බෑ ආන් ඉන්න මේ මෙන්න මේක බලන්න පොඩ්ඩක් මම මේ අවස්ථා තුනක් කියනවා දැන් අපි වෙලාවක් මගි ඔව් බලන්න තකල් කතා කරමු නේද ඔව් ඔයාල කරදර කරන්න එපා සමීර පාසල නිමවි මේ තමාව නිවසට කැඳවාගෙන යාමට තම මව පැමිණෙන තෙක් බලාගෙන ඉන්නවා. සමීරගේ අසල්වැසි පැමිණ නිවසට ඇරලීමට පැමිණෙන ලෙස සමීරට කතා කරනවා. අසල්වැසි කෙනෙක්. ඇවිල්ලා කතා කරන සමීර ආගෙදර යන් කියලා මම එක්කන් යන්නම්. දැන් සමීර ඉන්නේ අම්ම එනකම්. ඔන්නෙක් උදාහරණයක්. අනිත් එක වහගෙන ඉන්නකෝ. පවණි කියන ළමයා දැන් නිවසේ තනිවම ඉන්න වෙලාවක වෙළඳාමට එනවා දැන් දවසට එනෝනේ වෙළඳාම් පිරිස නේද පොසු අරගෙන එනවා ඉදල් අරන් එනවා විවිධ භාණ්ඩ අරගෙන එනවනේ සඳහා පැමිණෙන තැනැත්තේ ටොෆි චොකලට් රැගෙන දීම සඳහා ළඟ තියෙන කඩේකට නේද යමු කියලා කතා කරනවා දැන් පවණි තනියම ගෙදර ඉන්නවා ඔව් ඔන්නේක අවස්ථාව අනිත් එක මලීෂ කියන ළමයා පාසල් ලැබි නිවසට එනකොට අඳුනන්නේ නැති පුද්ගලයෙකු වාහනයක් නතර කරලා කියනවා ආ මම යන්නේ මේ පැත්තට එන්න යන්න කියලා. රයිට් දැන් ඔය කතන්දර තුන නේද? මේ වගේ අවස්ථා තුනක් දැන් ඔය මම කිව්වේ. මේ වගේ වෙලාවකදී තමන් අනුගමනය කරන්න ඕන දේවල් මොනවද නැත්තම් කොහොමද අපි නේද? ඒ වගේ වෙලාවට අපි කටයුතු කරන්නේ නේ වාහනේ නැගලා යනවද? ආ කඩේට යනවද? ටොපි චොකලට් කන්න. එහෙම නැත්නම් නේද? ඔව්. නේද? ඔන්න මම අවස්ථා තුනක් තියෙනවා. ඔයාලටත් ඔය ඔයවගේ තාක් එන්න පුළුවන්. එහෙම නොත් එහෙම අපි එවෙන් ආරක්ෂා වෙන්න ඕන ඔයාලා දන්නවා නන්නාඳුනන පුද්ගලයන් නේද? අතින් ළමයින්ට නොයේ කරදර දේවල් සිද්ධ වෙනවා. එතකොට ඒවෙන් අපි ආරක්ෂා වෙන්න මුලින්ම දැනගෙන ඉන්නවා. නේ සමහරු බයිසිකලයක් දැක්කට පස්සේ හරි මාසයක් නැගලා යන්නේ. ඔන්න පණින බයිසිකලෙ. නේද? කවුද මුවන් කියලා දන්නේ නැහැ. අඳුරන්නේ නැහැ. කවදාවත් දැකලත් නැහැ. ඒක පස්සේ තමයි මතක් වෙන්නේ. අයියෝ මං කරගත්ත මොන වැඩක් කියලා නේ. ඒ නිසා ඒවා පුතේ අපි මඟ හරින්න ඕන. නේද? ඒ වගේ තැන්වලට අපි යන්න ආරකයි. මොන ටොපි චොකලට් දෙනවා කිව්වත් අපි ඒ අයට අවනත වෙන නැහැ. නේද? එතකොට අපි කරන්න තියෙන්නේ කෙලින්ම අපි දාන්න වැඩි විදියට ඒක වෙන කියන්න ඕන මුලින්ම. නේද? අම්මට තාත්තට කියලා කියලා අපි කියනවා මෙන්න මෙහෙම මෙයා මට කතා කරා මෙන්න මේ දේවල් වලට කතා කරා. එහෙම කියන්න ඕන. අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. තේරුණාද? හොඳයි. එහෙනම් දැන් ඒකට මම ඔයාලට පොඩි පාඩමක් හදලා එවන්නම්. නේද? තා පොඩි කොටසක් තියෙනවා අපි අනුතුරු වලට සමහර ඔය වෘත්තීන් කරනෝනේ වඩු වැඩ ඊට පස්සේ මේසන් කර්මාන්තයනේ ගොවි තැන ඒ වගේ තැන්වලදී අපි ඒ යෙදෙන අය ඒ අනතුරු වලින් ආරක්ෂා වීමට යොදා ගන්න උපකරණ මම එකට පාඩමක් වාර හදලෙවන්න හොඳේ එතකොට ඒක අපිට ඉගෙන ගන්න පුළුවන් හොඳයි එහෙනම් අපේ පරිසරයේ වෙලාව මෙතනින් ඉවරයි අපි දැන් ගණිතයට සූදානම් වෙමු